ආදරෙන් පිළිගන්නවා ටෙස්ට් ඉතාලිය YouTube channel එකට. මම අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ බ්ලන්සිනෝ කියන මල්බර්ගය අවන් එකේ දාගන්න විදිය කියලා දෙන්න. මේ මාළු හොඳින් සෝදලා ඒ වගේම බඩ ඇතුළත් මෙන්න මේ විදිහට හොඳට කපලා සුද්ධ කරලා තියෙන්නේ. කරමල් එහෙමත් අයින් කරගන්න. ලංකාවේ ඉන්න ඔයාලත් මේ වගේ කැමති මාළු වර්ගයක් තෝරගන්න මේ සඳහා. ඉතින් තව මට අවශ්‍ය වෙන ඔලු තෙල් ටික, සුදු වයින් ටික, ඊට අමතරව පාස්ලි කොළ ටික, දෙහි ගෙඩියක නැත්නම් ලෙමන් ගෙඩියක යුෂය, ගේට් කරගත්ත සුදු ලුණු බික් 4-5, ලුණු කැට ටික, ඒ වගේම අවන් එකට දාගන්න පුළුවන් ට්‍රේහෙකට බේකින් ෂීට් එකක් දාගන්න. දැන් මම ඉස්සෙල්ලාම මේ ෂීට් එක උඩට මෙන්න මේ විදිහට ඔලිව් තෙල් ටිකක් වත් කරගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ ලුණු කැට. මෙන්න මේ විදිහට එක උඩින් ලුණු කැට ටිකක් ඉසගන්න. ඊට පස්සේ මේ සුද්ධ කරලා සෝදලා තියෙන මාළු ටික මෙන්න මේ විදිහට ෂීට් එක උඩින් එක පෙළට තියාගෙන යන්න. මේ වෙලාවේ කියන්න ඕනේ ඔයාලට මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මම video එකක් දාපු ගමන් ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරන්නේ ලුණු කැට. නැවතත් මම මාළුන්ගේ උඩින් මෙන්න මේ විදිහට ලුණු කැට එකතු කරගන්නවා. ඊට අමතරව මෙන්න මෙහිම බඩ ඇතුළටත් ලුණු කැට ටිකක් එකතු කරගන්න. මේක ඉතාලි රෙසිපි එකක් නිසා මම මිරිස් කුඩු එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ලංකාවේ ඉන්න ඔයාලට මේක ටිකක් සැරට හදාගන්න ඕනේ නම් ගම් මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක් එහෙමත් එකතු කරගන්න පුළුවන්. දැන් ඊළඟට මම මේ ග්‍රේට් කරගත්ත සුදු ලුණු ටික මෙන්න මේ විදිහට මාළුවන්ගේ ඇඟේ මේ විදිහට ගා ගන්නවා. කැමති නම් බඩ ඇතුළටත් සුදු ලුණු ටිකක් දාගන්න ඕගොල්ලෝ. දැන් මම පාස්ලි කොළ ටික මෙන්න මේ විදිහට උඩින් ඉස ගන්නවා. ඊළඟට කරන්නේ නැවතත් ඔලිව් තෙල් ටිකක් මෙන්න මෙහෙම එකතු කරගන්න එක. ඊට පස්සේ ලෙමන් යුෂ ටික මේ විදිහට මාළුන්ගේ උඩින් හැන්දකින් මෙන්න මෙහෙම දාගෙන යන්න. හොඳින් මතක තියාගන්න ඔයාලා මේක හදාගන්න කලින් ඔයාලගේ අවන් එක සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරලා තියාගන්න. ඊට පස්සේ මම නැවතත් එකතු කරනවා සුදු වයින් ටිකක්. ඒක ඔයගොල්ලෝ කැමති නම් පමණක් එකතු කරන්න. හැබැයි ඉතාලියේ නම් මේ රෙසිපි එකට අනිවාර්යයෙන්ම සුදු වයින් එකතු කරනවා. දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම දැන් මේක අවන් කරලා අරගෙන එන්නම්. මට නම් පැය භාගයක් ගියා මේක අවන් වෙන්න. ඔයාලගේ අවන් එකේ උෂ්ණත්වය අනුව ඒ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකොට මාළු ටික එළියට ගන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එක නැරඹුවාට. නැවතත් තවත් දවසක මම රසවත් රෙසිපි එකකින් ඔයාලව හමු වෙන්නම්. බොහොම ස්තුතියි.